बताओ हमें विशाल कार्य बारे लगियो मेरठी संपत मेरठ विनत रटवल बेदलतियान विनत रटवल नतुकर लतियान मंदल समरवीर पाटली चंपिक रनवट राजित सेनारत्न एतुदुमे पीरिस गिनयान वेडपिलुवट संबंधी पैदल अवबोधय लबा अभी देख मंगल समरवीर कियनवा मेक अपिट मे पास्कु प्रहारयेन लबुनु कलु वलाकुले तिला रिदी रेखावक मंगल समरवीरट जनतावगे मिनीमतिन वेन रटकट मेरट पावा देन्न लबीम रिदी रेखावक वेन्न पुलुवन मेरटे जनताव दन्न विदियटम मंगल समरवीरट रिदी रेखा एति वेन्ने सामान्य तत्वयन यटते नेमेयि एवगेम श्रीलंकाव रटक हेटियट सह ओणयम रटक ए रटट वेन्न पुलुवन उपरिम विनाशय तमयि मूल्य कटयुतु पिलिबंद एमतिवरया एमनत मुदल एमतिवरया तमंगे रटे पवतिन अवम विभागे गणिते विषय समर्थ एतद एवेनी रटक එවනම් ගණිතයේ විෂය අසමත් වෙච්ච මුදල් ඇමතිවරු කියන රටක මූල්‍ය කළමනාකරණය ගැන නැවත කරුණු විමසිය යුතු නැහැ. ඒ වගේම නීතිජ සංගමයේ කියනවා මේ මුදල් ඇමතිවරයාට මෙවැනි ගිවිසුමක් ඇති කරන්න බලයක් නැහැ. ඒ වගේම අපි දකිනවා සාමාන්‍යයෙන් යම්කිසි නාම කීර්ති නාමයක් තිබිච්ච චරිත රත්ත්වයේ කියන අග්‍රාමාත්‍ය උපදේශකවරයා මේ සම්බන්ධයෙන් නිරීක්ෂණ එම නැත්නම් නිර්දේශ ඉල්ලනවා කුඩුදුම්බර කාශ්‍යප. අපි දැන් දැක්කා මේ රටේ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරපු ජාතික ආර්ථික සභාව නිර්දේශ කළ දිනවා මෙවැනි කිවිසුමක් මේ රටට යෝග්‍ය නැහැ කියලා. ඒතර ජාතික ආර්ථික සභාවේ හිටියේ විපක්ෂයේ ඕමනා විශ්ත කරන පිරිස්ද එමන්ද ජාතික ආරක්ෂක සභාව කියන්නේ ආර්ථික සභාව කියන්නේ මේ රටට වින කරන්න හදපු ආයතන නැද්ද මේ නිසා ඉතා පැහැදිලි මේ අය කිසිදු වග විභාගයකින් තොරව මේ රට විදේශ රටවල් වලට පාවා දෙන්න ලැජ්ජාවකින් බයකින් හිරිකිතකින් තොරව මේ රටේ සංඝයා වහන්සේට අපහාස කරමින් මේ රටේ කාදිනතුමාට අපහාස කරමින් තමන්ගේ නොහික්මුණු බව නැහැදිච්ච බව සංස්කෘතියකට අනුකූල වෙන බව ප්‍රකාශ කරමින් ඉන්නවා. දැන් ලංකාවට අලුත්ම රහස් පරීක්ෂකවරෙක් එයි. ඒ තමයි සෞඛ්‍ය මැතිවරණය. එයා පහුගිය අවුරුදු 4මාරේට කලින් මේ අවුරුදු 4මාරක් හොයාගන්න බැරි වෙච්ච ගොඩක් අභිරහස් අපිට පේන්න තිබා මේ ඉදිරි සතියේදී හොයාගන්න බව. අපේ කාරණේ කියන්නේ මේ රහස් පරීක්ෂකයා මේ කිසිදු කාරණයක් පොලිසියට දැනුවත් කරන්නේ නැහැ. ඒ රහස් පරීක්ෂකයා මම දැන් ෂෙයාලොක් හෝම්ස්ලා පස්සේ බිහි වෙන ශ්‍රේෂ්ඨම ගණේ රහස් පරීක්ෂකවරයා අපිට දැන් කියනවා මෙන්න මිනිසුම කිඹුලන්ට කන්න දෙනවා. ඉතින් අපි අහන කිඹුලන්ට කන්න දුන්නා නම් අවුරුදු 4මාරක් මොකද කරේ? අපි අහනවා මේ විකටකාධිපතිතුමා කියන සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුදල් කාපු කිඹුලා කවුද? මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුදල් කාපු කිඹුලා කවුද? ඒක සෞඛ්‍යමති නෙමෙයි නම් සෞඛ්‍යමති කියන්න ඕනේ මේ කිඹුලා වල්ල ගන්න සෞඛ්‍යමතිගේ රහස් පරීක්ෂක ඥාණය මදි උනාද? මොකද මේ පළවෙනි වර්තාවනේ මේ විගණන වර්තාව. මේකේ පළවෙනි විගණන වර්තාව ඉදිරිපත් වුණාම අපි දැක්කා වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂකවරයා ප්‍රකාශයක් නිකුත් කරන එහෙම එකක් විගණකාධිපතිතුමා කිව්වේ නැහැ කියලා. පස්සේ ඔහු විසින්ම මාධ්‍ය නිරාවරණය කරනවා ඒ සම්බන්ධයෙන් සභාවෙ. මේ දෙන්නේ ඒ අධ්‍යක්ෂකවරයා මේ කියන්නේ ප්‍රාදේශීය
ඒ වණ්ඩපල් මුරුවක් බව මා පැවසුවා. මාගේ එම ප්‍රකාශය අත්වැරදීමකින් සිදු අතර එහිදී වෛද්‍ය අහරිත අලුත්ගේ මහතා සිදු කරන ලද එම ප්‍රකාශය සත්‍ය වන අතර ඒ පිළිබඳව විදනකාධිපතිතුමාගේ වාර්තාවද නිවැරදි හා සත්‍ය බව මෙහිදී මා ප්‍රකාශ කරනවා. මේ රෙදි අනන්ද මේ මාතරු ඉන්නේ මේ රාජසේනානන්දගේ අමාත්‍යයන් ඉන්න එක කිඹුලේ. දැන් අපි අල්ලගත්තේ. අපි මේක හිරු රූපాయని නාලිකාවේ බලය වැඩසටහනදී පෙන්නවා. මේ 764 ඖෂධයේ රුපියල් 64 ගන්නවා. ඒ කියන්නේ 1000 ගුණයක් වැඩි. එතකොට එයා කිව්වා එහෙමවත් නැහැ කියලා. ඉතින් එතකොට තමයි මේ හිරු වගේ නාලිකාවල මේ වගේ වැඩසටහන් පෙන්නකොට මංගල සමරවි කියලා කියනවා. හිරු නාලිකාව වර්ධනය කරනවා. දැන් මේක පෙන්වන්න රාජ්‍ය මාධ්‍ය ඉඩ දෙනවා. ඒ නිසා අද අපි අහනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුදල් කාපු සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ සුවපති සම්මාන උළෙලේ මුදල් ගසා කාපු කිඹුල කවුද? මොකද රාජසේනාරන්ද ඒකට දක්ෂයි කියලා ඔප්පු කරලා. එයාට පුළුවන් මීට වඩා ධර්ම ගණේ අපරාධ අල්ලන්න. ඇතර මම හිතන්නේ අපේ අපරාධ කොට්ටාසේ නියෝජ්‍ය පොලිස් ප්‍රතිකම වගේ තමයි අර දෙන්න ඕනේ. සෞඛ්‍ය ප්‍රතිකම නෙමෙයි. මම හිතන බොහෝ වෙලාවට ඉදිරි රජයකදී එතුමාට ඒ තරතුරු ලබා දිය යුතු තියෙනවා. මොකද සෞඛ්‍ය ප්‍රතිකම කොහොමත් අපි දන්නවා මොනම රජයකින්වත් එයාට නොලැබී යන්නේ අවදානමක් තියෙනවා. ඒ නිසා අපි අහනවා මේ රජයේ නිලධාරියෙකු නොවන කෙනෙක්ව මේ ව්‍යාජ ලේඛන වලින්ද අරන් ගියේ? පසුගිය ජනාධිපතිවරණයේදී 37 නායක මහතාව ජනාධිපතිවරණයෙන් පස්සේ අත්අඩංගුවට ගන්න අධිකරණයට ඉදිරිපත් වෙන්නේ කූටලේකන හදුවා කියලා. ඒ වෙලාව රාජසේනාරන්දර තමයි කිව්වේ ඉරේ දාන්න ඕනේ කියලා. කූටලේකන හදපුවා. එතකොට මේ කියන විදිහට ඉගෙනගෙන වාර්තා කියන විදිහට මේකෙදි නිශ්චිත ලේකන නැතුව මම දැන් ලේකන වෙනස් කරලාද මේ පුජ්‍යලින්ව අරන් ගියේ. එතකොට දිගින් දිගටම තත්ත්වේ නසපත් ඖෂධ වාර්ධනය ලබා දෙනවා. එතකොට රාජසේනාරන්දර මේ සෞඛ්‍ය ක්ෂේත්‍රය විනාශ කරමින් යනකොට ඒ විනාශ කරලා මේ රට අසමත් රාජ්‍යයක් බවට පත් කරනකොට වෙන ඕනම රටකට පුළුවන් මේ රටේ ආරක්ෂාව ගැන ඉගෙන ගන්න. මොකද ආරක්ෂාවෙන් අසමත් කියලා රට පෙන්නලා තියෙනවා. සෞඛ්‍ය ගැන යන්න බැරි කරලා තියෙනවා තත්ත්වෙන් බාල ඖෂධ ගෙනල්ලා. එතකොට ඕනම රටකට මේකට ඇඟිලි ගන්න පුළුවන් තත්ත්වයක් පත් වෙනවා. දැන් අපි දැක පාර්ලිමේන්තු සභාවේ ඇමතිවරයෙක් කියනවා මේක මේ රටේ විද්‍යාඥයෝ ඉංජිනේරුවෝ එකතු වෙලා හදුවලු. දැන් එහෙම හදුවනම් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් වෙබ් අඩවිය තියෙනවා. මේ සියල්ල කරන්නේ අපි අපිට ඕන විදිහට මේවා හරියට හදාගත්තේ නැත්නම් අපිට ඕන විදිහට අපිට ඕන ආකාරයට මේ රටේ සම්පත් කළමනාකරණය කරන්න බැහැ. එතකොට දැන් නම් මංගල සමරේට ඉල්ලාස් වෙන ඕනතරම් කාරණා තියෙනවා. දැන් මංගල සමර වීරට ලැජ්ජාවක් තියෙනවද නැද්ද කියන එක වෙනම කාරණයක්. නමුත් මංගල සමර වීරට අවශ්‍ය නම් ඉල්ලාස් වෙන මේ රටට හානි කරන්න හානි කරනවා කියන කාරණාවට කැබිනට් මණ්ඩලයට දීපු නිර්දේශ තියෙනවා. ඒ නිසා ලැජ්ජාවක් නැතිකම මහමුදලි කමඩත් වඩා ලොකුයි. මේ රජය හත් පොලේ ගාගත් රජයක් බවට පත් වෙනවා. ජාතික ආරක්ෂාව රටේ ජනතාවගේ ආරක්ෂාව වගේම රටේ ජනතාවට සෞඛ්‍ය අධ්‍යාපනය ලබන්න තියෙන අයිතිය සුරක්ෂිත කරන්න මේ රටේ රජය අපෝසත් වෙනවා. ඒ නිසා අපි පැහැදිලි කරලා කියනවා මේ සෞඛ්‍ය අමාත්‍යවරයා මේ මුදල් අමාත්‍යවරයා ඒ වගේම පාර්ලිමේන්තු සභිකෝ වැනි උගත් බුද්ධිමත් අය කියන අමාත්‍යවරු තමන්ගේ හෙට දවසේ දේශපාලනය වෙනුවෙන් හෙට දවසේ තමන්ගේ බලය සුරක්ෂිත කර ගැනීම වෙනුවෙන් කුමන්ත්‍රණ කරනවා මිසක් කුමන්ත්‍රණ වලින් එහා ගිය මේ රටට සඵල දායකත්වයක් දෙන්න අපෝසත් වෙලා තියෙනවා. ඒ නිසා මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නායක සංගමය මේ රටේ උගත් බුද්ධිමත් සංගමයක් කෙරෙහි ගත හැකි පළවෙනි පියවරයි. මේ වෙනකොට නීති ක්‍රියාමාර්ග අරන් තියෙනවා. අග්‍රවිචාරකතුමා තීරණ කළ තියෙනවා සම්පූර්ණ විනිශ්චය මණ්ඩලයක් සහිත ව මේ ශේෂාධිකරණ විභාග කරන්න අපි බලාපොරොත්තු වෙනවා. නීතිශ සංගමය වගේම සියලුම වෘත්ති වේදීන් සහ වෘත්තිකෙන් එක්රැස් කරගෙන සිවිල් සංවිධාන අර පිරිමි මිසීලා ඉන්න වගේ සිවිල් සංවිධාන නොවන ලිටරෝ සමාගමෙන් පඩිගන්න සිවිල් සංවිධානයක් නොවන මාධ්‍යාවේ සෝවිතාමතුරු ඇත්ත වශයෙන්ම ප්‍රාර්ථනා කරපුවේ සාධාරණ සමාජයක් සඳහා වෙච්ච සිවිල් සංවිධාන සමග එකතු වෙලා ඒ සඳහා කටයුතු කරලා මේ රටෙන් මේ රටට අතපොවන ගිවිසුම් නතර කරන්න මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය අධ්‍යාපනය සහ ආරක්ෂාව සඳහා තියෙන
අයිතිය සුරක්ෂිත කරන්න අවශ්‍ය කරන පියවර ගන්න රජයේ වෛද්‍ය නායක සංගමය සටන් කරන්න පසුබට වෙන්නේ ඒ සදාගත හැකි ඉහළම ක්‍රියාමාර්ග ගන්න අපි රටේ ජනතාවගේ ඉල්ලා සිටිනවා මේ ගෙන යන වැඩපිළිවෙල දිහා ඉතාම කල්පනාකාරීව බලන්න මේ සම්බන්ධයෙන් ඔබට අවශ්‍ය කරන සියලුම විස්තර මේ ගිවිසුම් සම්බන්ධව මේ සම්බන්ධයෙන් අරගෙන තියෙන වැඩපිළිවෙල සම්බන්ධව මේ සම්බන්ධයෙන් දෙන නිර්දේශ සම්බන්ධව රජයේ වෛද්‍ය නායක සංගමයේ වෙබ් අඩවියෙන් ඔබට තොරතුරු ලබා ගත හැකි මේදී කියවලා ඒ සම්බන්ධයෙන් දැනුවත් වෙලා මේ රටේ ජනතාව දැනුවත් කරන්න කියන ඉල්ලීම කරමින් අපි මේ සටන රජයේ වෛද්‍ය නායක සංගමයේ ආරම්භ කරන සටන පරාජයකින් කෙලවර නොවන ජයග්‍රහණය කරා පමණ යන සටන වෙන අතර මේ සටනත් ජයග්‍රහණයෙන් කෙලවර කරලා මේ රටට ජයග්‍රහණ අත්පත් කර දෙන්න රජයේ වෛද්‍ය නායක සංගමයේ සූදානම්.